දලදා පෙරහැර ගමන් කරන්නේ සම්ප්‍රදායට අනුකූලවයි. මේ නිසා ගජනායක නිලමේවරයා ගමන් කළාට පසුව නිත්‍ය වාදන කණ්ඩායම පැමිණිනවා. එතෙක් දලදා පෙරහැරේ මොනම විදියකටත් වාදනයක් කිරීම චිරාගත තහංචියක් වෙනවා. මේ නිත්‍ය වාදන කණ්ඩායම දලදා මාලිගාවේ ඉන්න හේවිසි වාද්‍ය කණ්ඩායම. හේවිසි වාද්‍ය කණ්ඩායම පරම්පරා හිමිකමක් නැත්නම් පරම්පරා උරුමයක් විදියටයි පවතින්නේ. දලදා මාලිගාවේදී හේවිසි මණ්ඩපය මුල් කරගෙන දිනපතා හේවිසි මුර තුනක් පැවැත්වෙනවා. ඊට අමතරව සාප්තාහිකව වාර්ෂිකව පෝය හේවිසි ආදී වශයෙන් විවිධාකාර දලදා පූජාවන් පවත්වනවා. ඒ පූජාවන් සියල්ලටම දවුල්ල තම්මැට්ටම හොරණෑව මේ කියන වාද්‍ය භාණ්ඩ මුල් කරගෙන හේවිසි බැයිම තමයි පිළිවෙත. ඒ පිළිවෙතත් එක්කම විවිධාකාර තාල තියෙනවා. ගමන් පද වෙන්න පුළුවන් වලි නඩ පද ගෙවදුම් පද මේ ආදී පද මාත්‍රාවන් නියමිත ස්ථානයක වාදනය කිරීමත් ඒ ඒ පරම්පරා ධූරාවලින්ගේ උරුමය කියාපෑමත් දළදා පෙරහැරේදී දැක ගන්නට පුළුවන්. පළවෙනි හේවිසි කණ්ඩායම නැත්නම් දළදා මාලිගාවේ නිත්‍ය වාදන කණ්ඩායම පැමිණෙන තෙක් වාදනය කිරීම තහංචිය වගේම තමයි ඔවුන් ඉදිරිපත් කරන හේවිසි නාදමාලා පෙරහැර පුරාවට පවත්වාගෙන යාමත් පෙරහැර සම්ප්‍රදායයි. අපේ මනුදම් යහගුණදම් මතු පරපුරටත් සන්නිවේදනය කරමු. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සදහම් පණිවිඩයක්.